අවිෂංකයා විශ්වාසනීය දැක්ම. තමන් ඉතාම උසස් ප්‍රවිතියෙන් ඉහළ හදපු රෝහලට යන්න බැහු සුභවෘත්ති තමයි ඔය. ලංකාවේදී අමතුමා. හැබැයි ඔබ නෑ ඔබ මෙහෙම කරන්නේ. ඒ ඒක තාත්තාගේ තේරෙනවා. රජය එයා විරුද්ධ පක්ෂයේ කියලා අර ගියාණ්ඩුව කාලේ එලෝ එලෝ නෑ විරුද්ධ පක්ෂයේ ඉඳ කුදලගෙන ගිහිල්ලා මොන හරි කරලා බන්දනාගාරට දාපන් කියන දැක්කට ගියේ නෑ. ඒකයි වෙනස. නෑ මම කියන්නේ මෙහෙමයි. රටේ අහිංසක ජනතාවටත් ඔයනි අවස්ථාවක රෝහලක ගිහිල්ලා ඉන්න වෙලාවට ඔබතුමා පිනීතල ඔබතුමා නීතිඥේ අධිකරණ මිනිතුරු එතෙන්ට ගෙන්න ලැප දෙන්න ඒ සාමාන්‍ය ජනතාවටත් පහසුකම් ලබා දෙන්න ඔබතුමා කරන දෙනවද ඒක? ඔව් එහෙම මගේ කවුරු හරි මාව හිටෙවොත් නඩුව දැන් මට නඩුවක මෙනින්න පුළුවන්. මේ එහෙම හිටෙවොත් මම දැන් මේ රාජ්‍යනාත්මතුමාගේ මේ සිද්ධිය පූර්වාචර කර කර ගන්නවා. හැබැයි එලා තියෙන්නේ මම කියන සු ගණන් ගන්න නැහැ නේ. රාජසේනත් මහත්මයා දූෂිතයෙක් කියලා ලංකාවට මොකද පළවෙනි මිනිහා කවුද? මට දුර. විලාන්තරේ. ඈ විලාන්තරේ. මීට අවුරුදු ගණනාවකට පෙර මම උසාවි ගියා. රාජසේනත් මහත්මයා විරුද්ධ පක්ෂයේ ඉන්නකොට රාජසේනත් මහත්මයා තමන්ගේ මන්ත්‍රී ධූරය පාවිච්චි කරමින් ආණ්ඩුවත් එක්ක ආයතාලිස ගනුදෙනුවක් දැක්කා. ඒ නඩුව අදත් නවනීති වාර්තා පොත්වල ලියලා තියෙනවා ඩිලාන්තර රාජසේනත් කියලා නිශ්චිත ඉගෙන ගන්න. ඒ නඩුවදී ඇපල් අධිකරණය තීන්දුව කරා මම හරි ගියා කියලා රාජසේනත්තුව පැන්නුවා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරේ. එතකොට මොකද ජාතික ලයිස් යුවෙන්ටි පැන්නුවා. මම උසාවි ගිහිල්ලා ඔප්පු කරලා පෙන්නුවා මට පෙනී නීතිජ කවුද දන්නව? කවුද? ආචාර්ය විජේදාස රාජපක්ෂ මගේ නීතිජ. එතකොට ඒ නඩු තීන්දුව තමයි ලංකාවේ අයිතිය නඩු තීන්දුව. ප්‍රථම වතාවට ජාතික ලයිස් යුවේ මන්ත්‍රීවරේ වුණත් අයතාලෙස ගනුදෙනුව කියලා පාර්ලිමේන්තුවේ තමන්ගේ සීට් එකෙන් පන්න පළවෙනි අද රාජසේන. ඇල්බර්ට් සිල්වා එහෙම ඒගොල්ලෝ සංදින් අපෝයි. මොකට නඩුවද? මම අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා රාජසේන දූෂිතයෙක් කියලා පෙන්නුවා. හැබැයි ඒ දූෂිතයව පැවිෂියද රණදීප් විසිගම මහත්තයා නැවත ඇතුල් කරගත්තා තමන්ගේ മന്ത്രി ධූරේ. අපේ පක්ෂයත් ඔහු පක්ෂය අපේ ආණ්ඩුවට ඇමතිකම් දුන්නා. හැබැයි මම ඒ දවස්වලම කිව්වා රාජසේනත් දූෂිතෙක් කියලා. එනවා මම ඔය කියනේම හරියම හැම එකම. Breaking.lk